Neth News. ආයුබෝවන්. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන Neth News සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Neth News මෙතරේ සිට මම භාෂිනී ආර්යරත්න ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. Neth News සිරස්තල. වාහන ආනයන වැඩපිළිවෙල සකසන්න කමිටුවක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට. රට දිනවන පොදු අපේක්ෂකයා ජනපති රනිල් බව එජාපය කියයි. පළමු මාස 6 තේ නිෂ්පාදනයේ සැලකිය යුතු අඩුවක්. කොදෙව් කාන්තා පළමු එක් දින තරගේ ජය ශ්‍රී ලංකාවට. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නිශ්චිත වැඩපිළිවෙලක් අනුව තුන්වන කාර්තුවේදී වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවයි. අපි කිව්ව ආකාරයටම අපි බලාපොරොත්තු වෙනවා නිශ්චිත කාල සීමාවක් තුළ පොදු වාහන වලින් පටන් අරගෙන පොදු ප්‍රවාහනය සඳහා ඉන්පසුව පොදු ප්‍රවාහනය සඳහා ආදේශන වන වාහන මොටර්සයිකල් ආදී ඊට පස්සේ පෞද්ගලික වාහන මේ ආදී ක්‍රමවේදයක් තුළ මේ ලිහිල් කිරීම කරන්න ආනයන 2000කට ආසන්න ප්‍රමාණය සීමා කරගෙන තමයි මේ ප්‍රශ්නයට මේ විනිමය හිගයට උත්තර හෙව්වේ. දැන් ඒ සියල්ල නිදහස් කරලා වාහන සීමාවත් අපි යම් කිසි වැඩපිළිවෙලක් අනුව මේ අවුරුද්දේ 3 වෙනි කාර්තුවේ ඉඳලා නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක නිශ්චිත වැඩපිළිවෙලක් අනුව. දැන් අපි මුදල් අමාත්‍යංශය ඊයේ දිනේ විශේෂ කමිටුවක් පත් කරා. ඒ කමිටුවට වාහන ආනයන කිරීමේ බලපෑම් ඇති වන සියලු අංශයන්ගෙන් සාමාජික පත් කරා සලකා බැලිය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම සලකා බලන්න අවශ්‍ය නිසා තමයි විශේ෷ කමිටුවක් ඊයේ දිනේ පත් කරේ. ඒ හැම පාර්ශ්වයකටම වඩාත්ම පහසුව, වඩාත්ම ප්‍රයෝජනය, වඩාත්ම ඵලදායිතාවය අත් වෙන ආකාරයට, වඩාත්ම ප්‍රශ්න ඇතිවීම අවම වෙන ආකාරයට මේ ලිහිල් කිරීම කරා. වාහන ආනයන සීමා ලිහිල් කරන ආකාරය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මෙහිදී අදහස් පළ කළා. දේශම් පොදු ප්‍රවාහන සඳහා අවශ්‍ය පොදු මගී ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන. ඊළඟට අපි අවධානය යොමු වෙන්න නැත්තේ භාණ්ඩ ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන. ඊළඟට තමයි අපි අවධානය යොමු වෙන්න නැත්තේ පොදු ජනතාව පොදු ප්‍රවාහනය වෙනුවෙන් විකල්ප ලෙස භාවිත කරන වාහන. විශේෂයෙන්ම මෝටර්සයිකල් වලින්. ඉන්පස්සේ තමයි පෞද්ගලික මෝටර් රථ ආදී වාහන. ඉනුත් කෙළවලකට යනවා පෞද්ගලික මෝටර් රථ අතරනුත් මේ සුඛෝපභෝගී කාණ්ඩයට වැටෙන ලක්ෂිරි වාහන. මේ අනුපිළිවෙල අපි වෙනස් කරන්නේ. මේ අනුපිළිවෙල අනුව තමයි මේ නිදහස් කිරීම නැත්නම් ලිහිල් කිරීම සිද්ධ වෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධ කස්තුරියාරච්චි පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට දිනවිය හැකි එකම අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා බවයි. විපක්ෂයට අමතක වෙලා තිබුණා, ඉතාම අමාරුවෙන් ඒගොල්ලන් අමතක කරන්න උත්සාහ කළා, වගේම අමතක වුණා වගේ හිටියා. ඒ තමයි අවුරුද්දේකට ඉස්සරලා මේ රට බාරගන්න විපක්ෂයට ආරාධනා කරා. පාරට බැහැලා විපක්ෂයට දේශපාලනය කරන්න අවස්ථාව සලස්වා දුන්නට පස්සේ ඒගොල්ලන්ගේ ඊළඟ මාතෘකාව වුණේ ඊළඟ ජනාධිපතිවරණයක් තියෙනවද, කවුද අපේක්ෂක කියන කාරණේ. ප්‍රශ්න දෙකම දැන් විසඳලා ඉවරයි. පැහැදිලිව ජනාධිපතිවරණයක් තියෙනවා, පැහැදිලිව පොදු අපේක්ෂකයා විදියට රනිල් වික්‍රමසිංහ තමයි ඉදිරිපත් වෙනවා. රට දිනවනවා නම් කිසිම සැකයක් නැහැ. ඒ පොදු අපේක්ෂකයා තමයි රනිල් වික්‍රමසිංහ. පක්ෂ දිනවනවා නම් තම තමන්ට කැමති අපේක්ෂක ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දේශපාලනයේ කිරීමට නොව රටේ වැඩපිළිවෙලේ ඉදිරියට ගෙන යාමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල් රත්නායක පවසනවා. කඩුවෙල ප්‍රදේශයේදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාට සහාය දැක්වීමට පක්ෂ රැසක් මේ වන විට සූදානමින් සිටින බවයි. අපි සූදානම් වෙන්නේ මේ මැතිවරණයට මුණ දෙන්න. අපි ඒකට දැන් ලෑස්ති වෙමින් පවතිනවා. ජනාධිපතිතුමා ඉදිරිපත් වෙන්න යන්නේ, මම කියන්නේ ඒක ස්වාධීන හෝ පොදු හෝ අපිට එවන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. එක එක වචන එක එක කාලවලට පාවිච්චි වෙලා තියෙනවා. නමුත් එතුමා ඉදිරිපත් වෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි, එතුමා ඉදිරිපත් වෙන්නේ රටේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මේ වැඩපිළිවෙල ඉදිරියට යන්න ඕනේ. දශක ගණනාවක් ආණ්ඩු තමන් මැතිවරණයට මුණ දෙද්දි කියන දේ නෙවෙයි, මැතිවරණය අවසන් වෙලා
කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණය කටලඟෙද්දි අද වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනිච්චා කොයිතරම් දේශපාලන වශයෙන් එතුමාට හානි කර වුණා අපේ පක්ෂය එතුමාට සහයෝගය දෙනවා තවත් පක්ෂ ගණනාවක් මේ වෙලාවේදී සහයෝගය දෙන්න අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා නමුත් අපි මේක ප්‍රකාශයට පත් කරන වෙලාවක් ඉදිරියේදී එනවා ඒක අපි හොඳ වෙලාවකට කරනවා රටේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා. රාජාදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව ජනතාව මත අමතර බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. දිවුලපිටිය හුණුමුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. අලුතින් බදු පටවන්නේ රජයට බැරි වෙලා තිබෙනවා. රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්න. රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්නට බැරි වෙනකොට කළ යුතුව තිබෙන්නේ අමතර බදු පැටවීමද එසේ නැතිනම් බදු එකතු කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම. මම පහුගිය දවසක පාර්ලිමේන්තුවේ මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ණය කපා හැරපු කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන නොගෙවා සිටින පුද්ගලින්ගේ සහ ආයතනවල නාමලේඛනය ප්‍රසිද්ධ කරන්න කිව්වා. මං උත්තරයක් හැටියට ඉල්ලුවා. මොකද්ද මුදල් ඇමතිවරයාගේ උත්තරේ උනේ? නංගන් හෙලිදරව් කරන්න බෑ. ණය ගනුදෙනු රහසිගතයි කිව්වා. ජාතික ජනබල වේගය ආණ්ඩුවක් පිහිටුවා කෙටි කාලයක් තුළ නීතිගරුක රටක් බවට පත්කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. රට දිනන මගමැයින් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය රජයේ කැබිනට් මණ්ඩලය උපරිමය 25 දෙනෙකුගෙන් සමන්විත වන බවයි. ප්‍රතිපත්තියකට අපේ රටේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩලය උපරිම 25යි කියලා. අමාත්‍යංශ 25යි. ඒ අමාත්‍යංශ දැන්ටමත් අපි යම්කිසි ආකාරයක විද්‍යානුකූල බෙදීමකට ලක් කරලා තියෙනවා. ඒ නිසා අමාත්‍යංශ අතර පැටලවිල්ලක් වෙන්නේ, ආයතන අතර පැටලවිල්ලක් වෙන්නේ. රටේ ඕනම කෙනෙකුට තමන්ගේ විෂයට අදාළ අමාත්‍යංශය මොකද්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඒ අමාත්‍යංශ 25 විද්‍යානුකූල බෙදීමකට ලක් කරනවා. ඒතකොට මේ රටට හදන සමස්ත සැලැස්ම එක් එක් අමාත්‍යංශ හරහා මෙහෙවන එක තමයි ඒ කැබිනට් අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන වකී බවට පත් වේ. ඒක පැත්ත. මේ රට නීතිගරු රටක් බවට පත් කරන්නේ. අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටවලා ඉතාම සුළු වෙලාවක් කාලයක් ඇතුළතදී ගොඩක් කාලයක් ඒකට යන්නේ නැහැ. මේ රටේ නීතිය ආධිපත්‍ය විධානය හරියට ක්‍රියාත්මක කරනවා ඒක කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමෙන් අනතුරුව බොහෝ පිරිසක් ඔහු සමග එක්වන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ. මම නම් කැමති පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම් එහෙම ඉදිරිපත් වෙන්න ඕනි කියලා මම හැමදාම කියනවා. ඌට තියෙන අත්දැකීම, ජාත්‍යන්තර සම්බන්ධතා, ඒ ඔක්කොමට වැඩිය මේ කෙටි කාලය තුළ යමක් කරලා මිනිස්සු අභියෝග බාර ගන්න බය වෙන වෙලාවේ බාර අරගෙන කටයුතු කරපු ආකාරය නිසා මම හිතනවා රටට ගැළපෙන්නේ එතුමයි කියලා මේ වෙලාවේ. එතුමයි පත්වෙනවා කිව්වොත් ඔය රැලිවල් මායිම ඔක්කොම ගැලවිලා එනවා මේ පැත්තට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු කමිටුව විසින් සකස් කළ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද බහර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටි චිත්‍රසිරි විසින් එම අවස්ථාවට කමිටුවේ සෙසු සමාජිකින්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, මනුෂනානායකර සහ ටිරානල සයත්. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය ජනවාරි 8 අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. එම නිර්දේශ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතය සහ ව්‍යවෝහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම් 19-15 සහ 17-15 වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව සහ සමස්ත යහපැවැත්ම පිළිබඳවත් යෝජනා වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිද භාවය, වෘත්තීමය භාවය සහ වගවීමාදී යහපාලනයන් සහ යහ භාවිතයන් ප්‍රවර්ධනය පිළිබඳවත් කුසලතාවය ඇතුළු තවත් යෝජනා කිහිපයකුත් ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ.
මෙම වසරේ පළමු මාස 6 තුල පැවති නියගය සහ වැස්ස මෙන්ම පොහොර නොයෙදීම නිසා තේ නිෂ්පාදනයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්눔 කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා. එම ප්‍රමාණය ගත වූ මාස 6 තුල තේ කිලෝග්‍රෑම් මිලියන 7.1කින් අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය පැවසුවේ. කෘෂි කර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවිද සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ වී තිබෙනවා. එම මණ්ඩලයේ ඉදිරි ප්‍රගතිය සහ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා වූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. කෙසේ වෙතත් තේ වගාවන්හි අස්වැන්න වසර කිහිපයකට පසු ඉදිරියේදී ඉහළ යාමට හැකි බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා. ඒ මේ වන විට තේ වගාකරුවන් පොහොර යෙදීම ආරම්භ කිරීම, තේ සඳහා රුපියල් මිලියන 1201 සහනාධාරයක් ලබා දීම සහ වැස්ස මෙන්ම හිරු එළියද හොඳින් ලැබෙන තත්වයක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසය දිනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වර 47යි එක් පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකින් දැවි ලකුණු 195 රැස් කළා. කොදෙව් විනිමේ වැඩිම ලකුණු ලාභ වූ නායක හේලි මැතිව්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 38ක්. පන්දු යැවීමේදී සුගන්ධිකා කුමාරි සහ කවිෂා දිල්හරි කඩුලු තුන බැගින් බිඳහැලුවා. ජයග්‍රාහී ලකුණු 196 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වර 34 එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 198ක් රැස් කර ගනිමින් තරගය ජයගත්තා. නොදැවී පන්දුවට පහර දුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 53කදී 4 පහර 5ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 44ක්. හසිනි පෙරේරා ලකුණු 43ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 40ක් රැස් කළා. නායක චමරී අතපත්තුට පන්දු 36කදී 4 පහර 6ක් සමගින් රැස් කිරීමට හැකි වූයේ ලකුණු 38ක් පමණයි. තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙක අතර දෙවන තරගය ලබන 18 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පන්දු වාර 20 තරග තුනක්ද පැවැත්වීමට නියමිතයි. Neth News Nimava. Neth News Davasa Kitiyen Ratri 9ට. Wedi Torotoru Sandaha Neth News YouTube Nalikawata Saha netnews.lk Apage Webadawata Pivisenna. Neth News. Oba Venuen. Divihimien.